नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। ते भाग्यवत्तो अरहतो वीतरागी संबुद्धियानन महंसेठ मागे नमस्कारे वेवा। අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ නමවන මඛා දේව ජාතක දේශනාව උත්තමංගරුහාමහේහං ඉමේ ජාතවයෝහරා පාතු භූතා දේව දූතා පම්බංජ සමයෝ මමාති. මේ හිත කියන්නේ නිරන්තරයෙන්ම ඇලෙන දෙයක්. මේ ලෝකේ කියන්නේ නිරන්තරයෙන්ම ඇලීම් වලින් කාලය ගත කරන සත්වයන්ගෙන් යුතු ලෝකයක්. එසේ වූ ලෝකයක මේ ඇලීම් දුකට හේතුව කියලා යම් තරමින් හෝ තේරුම්ගෙන නොඇලීමට උගන්වන අත්හැරීමට උගන්වන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට තරම් වාසනාවක් ලැබූ වාසනාවන්ත පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ නමවෙනියට සඳහන් වන මකාදේව ජාතක දේශනාව ශ්‍රවණය කරන්ට. මුලින් ගාථාවක් දේශනා වුණා. ඒ පෙළෙහි සඳහන් වෙන ගාථාවෙහි අර්ථය, අටුවාවේ සඳහන් වෙන ආකාරයට අර්ථාදී අපි විමසලා බලලා ඒ ගාථා දේශනාව කාහට කුමන අවස්ථාවකදී දේශනා කරාද, ඒ දේශනා කරපු ඒ සිද්ධියට හේතුයේ කුමක්ද, මේ ආදී කරුණු අපි පසුව දැනගන්න ඕන. මුලින්ම අපි ඒ දේශනාවෙච්ච ගාථාවේ අර්ථේ බලමු. මේ උත්තමංග රුහා කියලා සඳහන් වුණා. ඒක තමයි ගාථාවේ පළවෙනි වචනය. උත්තමංග රුහා කියලා සඳහන් වෙන්නේ කෙස් වලට. මේ ශරීරයේහි උත්තම අංගය තමයි හිස. ඉතින් හිසේ හටගන්න නිසා කෙස් වලට උත්තමංග රුහා කියලා සඳහන් වෙනවා. ඉමේ ජාතා වයෝහරා කියලා කියනවා. ඒ කියන්නේ උත්තමංග රුහා කියන කෙස් හට ගැනීම තුළින් මේ බාල වයස, ඒ වගේම තරුණ වයස, මධ්‍යම වයස ඉවරයි කියන එක තමයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා වයෝහරා කියලා සඳහන් වෙනවා, මේ වයස පැහැර ගන්නවා කියන අර්ථයෙන්. ඉතින් එහෙම කෙස් පැහුනහම පාතුභූතා දේවදූතා, හරියට දේවදූතයෝ පහළ වුණා වගේ. පබ්බජ්ජ සමයෝ මාති, මට පැවිදි වෙන්න කාලය. මෙතන දේවදූතා කියවහම මේ දේව කියලා සඳහන් වෙනවා උත්පත්ති දේව පැත්තෙන් වගේම විසුද්ධ දේව පැත්තෙනුත්. උත්පත්ති දේව කියන්නේ මේ දිව්‍ය ලෝකයේ දෙවිවරු. ඒ දෙවිවරුත් සමහරක් විට අපේ සිද්ධාර්ථ කුමාරයාට සතර පෙර නිමිති මවන්න උපකාර වුණා වගේ මේ සමහර විට දේවදාවියෝ සිව් අභරණින් සැරසිලා ආකාශයේ සිට සමහර අයට කියනවා මේ ඔබ අසවල් දවසේ මිය යනවා කියලා. ඉතින් මේ කෙසුත් හරියට ඒ වගේ. ඔබේ බාල වයස, මධ්‍යම වයස, තරුණ වයස මේ සියල්ලක්ම දැන් අවසන් කියන එක කියන්න වගේ තමයි මේ පැසණු කෙස් හිසේ හටගන්නවා කියන එක. ඒක දැක්කහම හිතන්න ඕනේ එහෙමයි. ඉතින් බෝධිසත්වයෝ ප්‍රකාශ කරනවා මේ පැසණු කෙස් ඔළුවේ හටගෙන ඒක දැක්කහම හරියට දේව දූතයෝ පණිවිඩයක් දෙනවා වගේ කියලා. ඔබේ වයස දැන් ඉවරයි, දැන් පැවිදි වෙන්න කාලේ කියලා. ඉතින් ඇමතිවරුන්ට තමයි ප්‍රකාශ කරන්නේ මේ උත්තමංගරුහා, එහෙම නැත්නම් වයෝහරා වගේ නම් වලින් හඳුන්වන පැසුණු කෙස් ඔළුවේ හටගත්තට පස්සේ, හිසේ හටගත්තට පස්සේ එයින් කියවෙන්නේ ඔබේ බාල වයස, තරුණ වයස, මධ්‍යම වයස ඉවරයි, දැන් ඔබේ මරණය නළලේ තමයි තියෙන්නේ. මරණය බොහොම සමීපයි. ඔබ මේ කම්සප අල්ලගෙන සිටියොත් ඔබට මොනවද වෙන්නේ? දැන්වත් ඔය කම්සප අතහරින්න කියන එක මේ පැසුණු කෙස් වලින් කියවෙනවා. ඒක නිසා ඇමතිවරුනි, මේ පැසුණු කෙස දැකලා මම පැවිදි වෙන්න යනවා. ඒකෙන් මං තේරුම් ගත්තා මට පැවිදි වෙන්න දැන් කාලේ හරි කියලා. ඉතින් ගාථාවේ සාමාන්‍ය අර්ථය ඕකයි. අපි දැන් හොයලා බලමු
මේ මොන රජතුමාද මේක කාටද ප්‍රකාශ කරේ? ඉතින් මේ සිද්ධිය කවුද දේශනා කරේ? දේශනා කරන්න මොකද්ද හේතු වුණේ කියලා. පින්වතුනි, සියලු ලෝකයන් අතඹුලක්සේ අවබෝධ කරගත්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමෙහි වැඩවාසය කරන කාලේ මේ ධම් සභාවට රැස්වලා භික්ෂූන් වහන්සේලා හවස් කාලේ ධම් කතාවෙහි යෙදෙනවා. මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාට එකතු වුණාම භාවනාවක යෙදෙන්න, එහෙම නැත්නම් ධම් කතාවක් කරන්න, රාජ කතා, චෝර කතා වගේ දෙතිස් කතාවල යෙදෙන්න එපා කියලා. ඉතින් භික්ෂූන් වහන්සේලා එදා මේ ධම් කතාවක යෙදලා ඉන්නවා. මොකද්ද මේ කතාවට මාතෘකාව? දැන් අපේ මේ බෝධිසත්වයන් වහන්සේ බලන්න කොයිතරම් ආශ්චර්යවත් අතහැරීමක්ද කළේ කියලා. සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ඉපදිලා රම්‍ය සුරම්‍ය සුභ කියන මේ මාලිගා තුනක් අතහැරලා බොහෝ ගණනක් මේ ලක්ෂයකට ආසන්න වගේ මේ පිරිවර ජනතාව, අන්තඃපුර කාන්තාවන් මේ සියල්ල අතහැරලා උතුම් වූ රූපශ්‍රීයෙන් යුතු යසෝදරා වෙන බිරිඳක් මේ රාහුල කුමාරයා මේ සියල්ල විතරක් නෙමේ සතර මහා නිදාන තියෙද්දි ඊටත් වඩා ලෝකේ සම්පූර්ණ රජකම ලැබෙන්න දවස් කීපයක් තියෙද්දි මේ සියල්ලම අතහැරලා පැවිදි බවට පත් වුණා නේද? මේ විදිහට තරුණ වයසේ මේ සියලු කම් සැප අතහැරලා පැවිදි වෙච්ච රජකුමාරවරු ඉන්නවද? අනේ කොයිතරම්නම් අතහැරීමක්ද අපේ බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ කරේ? මේ විදිහට අපේ බුදු පියාණන් වහන්සේගේ අභිනික්මන ගැන තමයි මේ භික්ෂුන් වහන්සේලාගේ එදා මාතෘකාව. මහා කාරුණික බුදු පියාණන් වහන්සේ එදා ගඳකිලියෙන් නික්මිලා ධම් සභා මණ්ඩපයට වැඩම කරලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා, මහණෙනි මං එන්නට පූර්වේ කුමන කතාවක්ද කරමින් හිටියේ? එහෙම නැත්නම් මාගේ පැමිණීමෙන් කුමන කතාවක්ද නැවතුනේ? මෙසේ විමසුවාට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට පිළිතුරු දෙන භාග්‍යවත් බුදු පියාණෙනි, අපි බුදු පියාණන් වහන්සේ පා කියපු මේ දෙතිස් කතාවල ඉදලා හිටියේ නෑ. අපි මේ බුදු පියාණන් වහන්සේ සිදු කළ මේ මහා අසිරිමත් අත්හැරීම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයා කාලේ කළ අභිනිෂ්ක්‍රමණය ගැනයි අපි කතා කරමින් හිටියේ කියලා මේ භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට පිළිවදන් අස්වනවායි කියන්නේ පිළිතුරු දෙනවා. පිළිතුරු දුන්නට පස්සේ බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි මං දැන් පමණක් නෙමෙයි මේ අභිනිෂ්ක්‍රමණය කරේ, බෝධිසත්ව අවදීයේදී පවා මම මේ විදිහට අභිනිෂ්ක්‍රමණය කළා කියලා ප්‍රකාශ කරාට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා අතරින් එක් භික්ෂූන් වහන්සේ නමක් නැගිටලා සිවුර එකස් කොට පුරවලා නැමිච්ච කෙසෙල් ගසක් වගේ බොහෝම යටහත් පහත් නැමී සිට භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කර සිටිනවා, බුදු පියාණන් වහන්ස ඒ බෝධිසත්ව අවදීයේදී ඒ සිදු කළ අත්හැරීම අපට ප්‍රකට නැහැ, භවයෙන් ප්‍රතිච්ඡන්නයි, භවයෙන් වහිලා තියෙන්නේ. ඉතින් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සිද්ධිය අපට ප්‍රකාශ කරන්න, ප්‍රකට කොට වදාරන්න කියලා ආරාධනා කරාට පස්සේ මහා කාරුණික බුදු පියාණෝ මේ භික්ෂූන් වහන්සේලාට විතරක් නෙමේ මේ ශ්‍රවණය කරන අප කෙරෙහිත් මහා අනුකම්පාවෙන් තුන් කල් බලා මේ මකහා දේව ජාතක දේශනාව දේශනා කරනවා. මේ මකාදේව ජාතක දේශනාවට අනුව ඒ සිද්ධිය අපි හිමීට සංසුන්ව ශ්‍රවණය කරමු. පින්වතුනි, මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ඉස්තර විදේහ රට මිතිලා කියන නුවර මකාදේව කියලා රජ කෙනෙක් මේ දස රාජ ධර්මයෙන් රාජ්‍ය කරනවා. ඔහු බොහෝම දැහැමි රජ කෙනෙක්. වසර 180,000ක් කුමාර කාලයේ ක්‍රීඩා කරනවා. ඒ කියන්නේ කුමාරයෙක් වශයෙන් 84,000ක් අවුරුදු, ඒ වගේම යුවරජ වෙලත් අවුරුදු 84,000ක් කල් ගත කරනවා. ඒ වගේම මහරජ වෙලත් අවුරුදු 84,000ක් කල් ගත කරනවා. ඒ කියන්නේ ඒ කාලේ මිනිසුන්ට ගොඩාක් ආයුෂ, අවුරුදු 84,000ක් විතරක්ම
මේ මඛාදේව රජතුමා කුමාරයෙක් වශයෙන් කාලය ගත කරනවා. යුවරජ බවට පත් වෙලත් 84,000ක්ම වෙනවා. ඉන්පසු මහරජ බවට පත් වෙලත් අවුරුදු 84,000ක්ම වෙනවා. ඉතින් මේ දසරාජ ධර්මයෙන් තමයි මේ මඛාදේව රජතුමා රාජ්‍ය කරන්නේ. බොහෝම දැහැමි රජ කෙනෙක්. මේ දසරාජ ධර්මයත් අපි හොඳින් දැනගන්න එක වටිනවා. මේ දැහැමි රජවරු රජ කරනකොට ඉතා උතුම් කරුණු 10ක් Tamanට උපදෙස් වශයෙන් ගන්නවා. ඒවා මොකද්ද කියලා අපි පිළිවෙලට විමසලා බැලුවොත් දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ශාන්තිය, අවිරුද්ධතාව කියන මේ දසරාජ ධර්මයෙන් තමයි ඒ උතුම්ම උතුම් රජවරු රාජ්‍ය කරන්නේ. ඉතින් මේ මඛාදේව රජතුමත් ඔය කියන උතුම් වූ දස ගුණයෙන් යුක්තව රාජ්‍ය කරන කාලේ කලින් මතක් කරා වගේ කුමාර කාලයත් ඉවරයි, යුවරජ කාලයත් ඉක්මිලා දැන් මහරජ බවට පත් වෙලත් අවුරුදු 84,000ක් විතර වෙනවා. ඒ කාලේ අපේ මේ මඛාදේව රජතුමා තමන්ගේ පණික්කියා කැඳවලා, මේ පණික්කියා කියලා කියන්නේ කපුවා. කපුවා කියලා කියන්නේ මේ හිසකෙස් කපන. දැලි රවුල් බාණේ කියන්නේ මේ රජතුමාගේ කරණවෑමියා. ඉතින් මේ කරණවෑමියාට කතා කරලා කියනවා, කරණවෑමියා යම් කිසි දවසක මගේ හිසේ පැසුණු කෙසක් දැක්කොත්, ඉරිච්ච කෙස් ගහක් දැක්කොත් මට කියන්න කියලා. ඉතින් මෙහෙම දැනුම් දීලා කාලයක් යනකොට මේ කරණවෑමියාට දවසක් දකින්න ලැබෙනවා මේ මඛාදේව රජතුමාගේ හිසේ ඉදිච්ච කෙස් ගහ. මේ කෙස් ගහ ඒ වෙලාවේ කරණවෑමියා රන් අඬුවෙන් උදුරලා රන් තැටියක තියලා ගෙනවිත් මඛාදේව රජතුමාට පෙන්නනවා. මඛාදේව රජතුමා මේ ඉදිච්ච කෙස් ගහ දිහා බලලා කල්පනා කරන්න පටන් ගන්නවා, තමන්ට අවවාද දෙනවා මේ විදිහට, මඛාදේව දැන් ඔබේ හිසෙහි ඉදිච්ච කෙස් කසුත් හට ගන්න පටන් අරන්. ඔබට තාම බැරි වුණා නේද මේ කෙලෙස් අතහැර ගන්න? එහෙම නැත්නම් මේ වස්තුකාම වලින් පිරිච්ච මේ රජකම ආදී දේවල් ඔබට තාම බැරි වුණා නේද අතහැර ගන්න කියලා මේ කාමයන්ගේ ආදීනවෙන් තමන්ට අවවාද කරනවා. මෙහෙම තමන්ට අවවාදීන් වශයෙන් කාමයේ ආදීනව මෙනෙහි කරගෙන යනකොට රජතුමාට මේ කාමයන්ගේ ආදීනව ගැන ගොඩාක් කල්පනා වෙලා ශරීරයෙන් ආඩිය දාන්න පටන් ගන්නවා. මේ කාමය මෙච්චර භයානකයි නේද, මට තාම මේක අතහැර ගන්න බැරි වුණා නේද කියලා බොහොම බයක් ඇති වෙලා කල්පනා කරනවා, මේ රජකම මම දැම්ම අතහරින්න ඕනේ කියලා හිතලා තමන්ගේ වැඩිමහල් පුතා කැඳවලා පුතාට කියනවා, පුත්‍රය මගේ හිසේ දැන් ඉදිච්ච කෙස් හට අරගෙන තියෙනවා. ඉතින් තවත් මට මේ රජකම් කරන්න කාලෙ නෙමෙයි. මම මේ ලෝකේ සැපවින්දා. දැන් මට දිව්‍ය ලෝකේ සැපවින්දින්නයි ඕනේ. මේ දිව්‍ය ලෝකේ කියලා විශේෂයෙන් කියන්නේ මේ දිව්‍ය ලෝකෙම නෙමෙයි, මේ ලෝකේ ජයගත්තා දැන් මම පරලොවත් ජය ගන්න ඕනේ කියන එක. ඉතින් එහෙම කියලා මේ දෙටු කුමාරයාට, වැඩිමහල් කුමාරයාට රජකම දීලා ඇමතිවරුන් කැඳවලා තමන් රජකමින් ඉවත් වෙන බවට දැනුම් දුන්නාම ඇමතිවරු අහනවා, රජතුමනි ඇයි ඔබතුමා මේ රජකම අතහරින්නේ? ඒ වෙලාවේ තමයි පින්වතුනි අර කලින්ම ප්‍රකාශ කරපු ගාථාව මේ රජතුමා ඇමතිවරුන්ට දේශනා කරන්නේ. ඒ ඉදිච්ච කෙස් කියලා කියන්නේ දේවදූතයෝ වගේ. එහෙම නැත්නම් මේ වයෝහරා ඒ කෙස් අපට කියනවා තවත් පණිවිඩයක්, ඔබේ පුංචි කාලේ, තරුණ කාලේ, ඒ වගේම මැදියම් වයස දැන් ඉක්මලා ඉවරයි. දැන් ඔබ වයසට පත් වෙලා ඉන්නේ, ඔබ මරණයට බොහොම ආසන්නයි කියනවා වගේ, යම රජ්ජුරු එවපු දූතයෝ වගේ. ඉතින් එහෙම කෙස් ගහක් මගේ ඔළුවේ හටගත්තා, හිසේ හටගත්තා, මම ඒක දැක්කා. මට දැන් තේරෙනවා තවත් නම් මේ රජකම අල්ලගෙන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මම ඍෂි ප්‍රවිද්‍යාවෙන් පැවිදි වෙලා බණ භාවනාදිය කරලා මේ බඹලෝ යන්න කටයුතු යොදා ගන්න ඕනේ කියන එක දැන් මට තේරෙනවා. ඉතින් ඒක නිසා ඇමතිවරුනි මම මේ රජකම අතහරිනවා, දැන් මට පැවිදි වෙන්න කාලයයි කියලා ඒ කලින් මතක් කරපු ගාථාව ඇමතිවරුන්ට මතක් කරලා අපේ මඛාදේව රජතුමා
ඒ රජතුමාගෙම මකාදේව කියන අඹ වනයේම කැවිදි වෙලා අවුරුදු 80,000ක්ම තව ඉතින් මේ රජතුමාට ඉතිරිලා තිබුණා. ඒ අවුරුදු 80,000 පුරාම ධ්‍යාන භාවනා කරලා නොපිරිහෙන ධ්‍යානෙන් බඹලොව යනවා. ඉතින් එහෙම බඹලොව ගිහිල්ලා තමන්ගේ කුල වංශයේ දිහා බලලා එක් අවස්ථාවක මේ කුල වංශය නැති වෙන්න යනවා කියලා දැනගෙන ඒ කියන්නේ තමන්ගේ ඇති කරපු සිරිත කෙස් ගහක් ඉදලා තියෙනවා දැක්කොත් පුතාට රජකම පවරන්න පවරලා පැවිදි වෙන්න කියන මේ සිරිත කැඩෙන්න යන එක් අවස්ථාවක නිමි කියන රජ වෙලා නැවතත් ඉපදෙලා ඒ පිරිහෙමින් ගියපු රජ පරම්පරාව නැවත ශක්ති මත් කරලා අර අඹ උයන හිම පැවිදි වෙලා ධ්‍යාන භාවනාදිය කරලා විශේෂයෙන් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බඹ විහෙරණ වඩලා බඹලොව ගියා. ඉතින් මම ඒ විදිහට ඉස්සරත් මහණෙනි අබිනිෂ්ක්‍රමණය කරා කම්සප අතහැරලා පැවිදිදම් පිරුවා කියලා බුදු පියාණන් වහන්සේ මේ කාමයන් තමන් අතහැරපු විදිය මේ පිරිසට විස්තර සහිතව දේශනා කරනවා. ඉතින් ඒ දේශනාව අහපු බොහෝ දෙනෙක්ට ප්‍රයෝජන ලැබෙනවා. මේ සමහර දෙනෙක් මේ දේශනාව අවසානයේ දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් ඵලයට පැමිණෙනවා. සමහර දෙනෙක් සකෘදාගාමි ඵලයක් සමහර කෙනෙක් අනාගාමි ඵලයක් සාක්ෂාත් කරනවා. එසේ බොහෝ දෙනෙක්ට ලෝකෝත්තර මඟඵල ලාභයටත් හේතු වූ මහා ප්‍රතිඵල ලැබූ බොහෝ හිතන්න දේවල් තියෙන ජාතක දේශනාවක් තමයි මේ මකාදේව ජාතක දේශනාව කියන්නේ. හිතලා හිතලා නිකලස් පැත්තට හිත දියුණු කර හිත පුරුදු කර තිබූ ඒ උපාසක උපාසිකාවන් මේ ජාතක දේශනාව අවසානයේ එසේ මඟඵල ලැබුවාසේ අපිත් මේ ජාතක දේශනාව ගැන ගොඩාක් දුරට හිතලා හිතලා මේ කාමයන්ගේ ආදීනව ගොඩාක් වටහා ගත්තොත් අපටත් මේ කාරණේ වුණත් ඇතිනේ සෝවාන් සකුදාගාමි අනාගාමි ඵල සාක්ෂාත් කරගන්න. අමාමෑණි බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. ඒ කාලේ මේ පණික්කියා එහෙම නැත්නම් කර්ණවැමියා වෙලා ඉපදුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ කාලේ පුත්‍ර වෙලා ඉපදලා හිටියේ මේ භවයේ රාහුල කුමාරයානු. ඒ වගේම තමයි මකාදේව රජතුමා වෙලා ඉපදලා හිටියේ මේ බුදු මම්ම වේදයි කියලා මම තමයි කියලා බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්දේ ගලපලා දේශනා කර වදාරනවා.